ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දියවන්නෙක් පෙන්වන සුපිරි දක්ෂතාවයක් තමයි හැට්‍රික් එකක් ලබා ගැනීම. එමත් නැත්නම් කඩලු ත්‍රිත්වයක් ලබා ගැනීම. මේ දක්ෂතාව පෙන්වන එක පන්දියවන්නෙක් තමන්ගේ පළවෙනි තරගයේම කරනවා කියන්නේ ඒක තවත් විශේෂ දක්ෂතාවයක්. T20 තරගයක මෙහෙම දක්ෂතාවයක් පළවෙනි වතාවට පෙන්වන්න ඕස්ට්‍රේලියානු මධවේග පන්දියවන්නෙක් සමත් වුණා. ඔහු තමයි නේදන් එලිස් කියන ඕස්ට්‍රේලියා පන්දියවන්නා. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තමයි එලිස් මේ හපන්කම පෙන්වන්නේ. එලිස් තමන්ගේ පළවෙනි ජාත්‍යන්තර T20 තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ මහමුදුල්ලා මුස්ෆික සහ මේදි හසන් තමයි මේ විදිහට පිටපිට පන්දු තුනකදී දවා ගන්න සමත් වෙන්නේ. මේ වර්තාවේ මුල ඉන්නෙත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකෙක් ඒ බ්‍රෙඩ්ලි. බ්‍රෙඩ්ලි තමයි T20 තරගයක මුලින් හැට්‍රික් එකක් ලබා ගන්නේ. ඒත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2007 ලෝක කුසලාන තරගාවලියේදී. හැට්‍රික් වර්තාව බැලුවම T20 තරගවල ශ්‍රී ලංකාවට තියෙන්නේ ඉහළම තැනක්. 2016 රංචිවලදී ඉන්දියා කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තිසර පෙරේරා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 තරගයක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළවෙනි පන්දියවන්නා විදිහට සටහන් වෙන්නේ. එවගේම මාලි තමයි T20 තරගවල කඩුලු ත්‍රිත්වයන් දෙකක් ගත්ත පළමු සහ එකම පන්දියවන්නා විදිහට වාර්තාව තියලා තියෙන්නේ. එක අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිටපිට පන්දු තුනකදී කඩුලු බින්දාන මාලි ඊට පස්සේ අවස්ථාවේ නවසීලන්තයට එරෙහිව කඩුලු හතරක් එක දිගට පන්දු හතරකදී බින්දාන්න සමත් වෙනවා. අෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් කානුක් මාලි විදිහට පිටපිට පන්දු හතරකදී කඩුලු දවාගෙන තියෙන පන්දියවන්නෙක් ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව. මාලි සහ තිසරට අමතරව අකිල දරංචිය තමයි T20 තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගෙන තියෙන්නේ ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව. T20 තරගවල කඩුලු ත්‍රිත්වය දවා ගන්න වාර්තාව බලද්දී අපි ක්‍රීඩකයෝ අවස්ථා හතරක මේ දක්ෂතාව පෙන්නලා අංක එකට ඉද්දී ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ අවස්ථා තුනකත් නවසීලන්ත සහ පාකිස්තාන ක්‍රීඩකයෝ අවස්ථා දෙක බැගිනුත් මේ හපන්කම කරලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් මේ සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.